රුණෑගල මාතලේ ප්‍රවර්ති එල්ලාවල මේදානන්ද හාමුදුරුව කියන විදිහට ඔන්න ඉතින් ඔයාලා හැම මතත් පිළිගන්නවා ට්‍රැවල් විත් මී YouTube channel එකත් එක්ක. අද අපි ඇවිල්ලා ඉන්නේ කොරොස්ස රජමහා විහාරස්ථානෙට. ඇවිල්ලා කියන්නේ තාම ප්‍රධාන වාහල්කඩ ළඟ ඉන්නේ. එතනලා සාමාන්‍යයෙන් මීටර් 500ක වගේ දුරක් තියෙනවා විහාරස්ථානෙට. කොරොස්ස රජමහා විහාරස්ථානෙට පිහිටලා තියෙන ඇත්තරම කුරුණෑගල මාතලේ ප්‍රධාන මාර්ගයේ දොඩංගස්ලන්දෙන් හැරිලා තමයි අපි කොරොස්ස රජමහා විහාරස්ථානෙට ළඟා වෙන්න ඕනේ. සාමාන්‍ය කුරුණෑගල මාතලේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා කිලෝමීටරක් පමණ දුරක් තමයි තියෙන්නේ කොරොස්ස රජමහා විහාරස්ථානෙට. ඉපැරණි නටඹුන් ඒ වගේම ගොඩක්ම ඉපැරණි පෞරාණික දේවල් මේ විහාරස්ථානේ දක්න ලැබෙනවා. අපි එහෙනම් විහාරස්ථානට ගිහිල්ලා කතා කරමු. ඔන්න ඉතින් අපි ආවා කොරොස්ස රජමහා විහාරස්ථානයට. මම කලින් සඳහන් කරා වගේ කුරුණෑගල මාතලේ ප්‍රධාන මාර්ගයේ දොඩංගස්ලන්දෙන් හැරිලා තමයි අපිට කොරොස්ස රජමහා විහාරස්ථානට එන්න තියෙන්නේ. කුරුණෑගල මාතලේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා ඇත්තරම මම කලින් සඳහන් කරා කිලෝමීටරයක්වත් නෑ විහාරස්ථානයට. විහාරස්ථානයේ මකර තොරණ ළඟ ඉඳලා පන්සලටත් මීටර් 500ක වගේ දුරක් තමයි තියෙන්නේ. එන ඕන කෙනෙකුට ඊටාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපි දැන් පන්සලට දැන් තමා ආවේ. අපි තාම ගියේ නැහැ මොනවද තියෙන්නේ කියලා. නායක ස්වාමීන් වහන්සේකින් අවසර ලබාගෙන අපි යන්න හදන්නේ පන්සලට. මොකද කලිනුත් ගිහිල්ලා නැහැ මොනවද තියෙන්නේ කියලා ඇත්තටම ලොකු විස්තරයක් දන්නේ නැහැ. අපි ඉස්සරහදී නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන උන්වහන්සේකින් තොරතුරු ටිකක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒත් එක්කම අද මාත් එක්ක ඉන්නවා මේ පිළිබඳව මට වඩා ටිකක් හරි දැනුමක් තියෙන මාතලේ ප්‍රදේශයෙන්ම මට සම්බන්ධ කරන හැකුණා මගේ ආලුවේ. ඉස්සරහටදී වීඩියෝ එක ඉස්සරහේදී ਉਹ සම්බන්ධ කරගෙන අපි වීඩියෝ එක ඉස්සරහට කරගෙන යන බලාපොරොත්තු වෙනවා. අපි එන වීඩියෝ එක ඉස්සරහට යමු. මම කලින් සඳහන් කරා වගේ අද අපිත් එක්ක ඉන්නවා සමිදු මදුවන්ත. ඇත්තරම මාතලේ ප්‍රදේශයෙන් මට වඩා ටිකක් හරි දැනුමක් තියෙනවා විහාරස්ථානය පිළිබඳව. මම කලින් සඳහන් කරා වගේ ඒකමයි අද මම ඔහු සම්බන්ධ කරන්න තීරණය කරේ. අපි දැන් ඉන්නවා විහාරස්ථානයේ ප්‍රධාන දොරටුව ළඟ. අපි ඉස්සරහට ගිහිලා තව ටිකක් කතා කරමු. අයිබෝන් ට්‍රැවල් විත් මී එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න මාතලේ ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රදේශය අතර තියෙන ඉතාමත් ඓතිහාසික සහ සංස්කෘතිකමය වශයෙන් වටිනා සිද්ධස්ථානයක වතගොත ඔයාලා එක්ක අරගෙන එන්න ඔන්න මමත් ට්‍රැවල් විත් මී එක්ක අද එකතු වෙලා ඉන්නවා. අපි බලමු ඓතිහාසික කොරොස්ස රජමහා විහාරයේ වතගොත මේ විදිහට අරගෙන එන්න අපි අද සූදානම් වෙලා ඉන්නවා.
දෙදස් පන්සීයක ඉතිහාසයත් ඒ ශ්‍රී විභූතියත් ඒ අභිමානයත් අරගෙන කොරොස්ස රජමහා විහාරය ඓතිහාසික කුරුණෑගල පුරවරයේ අභිමානවත් විදිහට දොඩංගස්ලන්ද ප්‍රදේශයේ අභිමානවත් විදිහට මේ ආකාරයෙන් තියෙනවා. ඉතින් මේ ඓතිහාසික බුදුබිම ගැන කතා කරනකොට අද නම් මේ ප්‍රදේශයේ මේ වෙලාවේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක මිනිස්සු මේ ස්ථානයට ඇවිල්ලා නැති වුණාට අපේ පූජනීය අවස්ථාවන් වලදී, කියන්නේ අපේ වෙසක් මාසයේ පොසොන් මාසයේ කියන්නේ බැතිමතුන්ගෙන් පිරී ඉතිරලා ගියපු භූමියක් තමයි මේ වලට අද මේ විදිහට හිස් වුණාට ඒ අවස්ථාවන් වලදී මේ ප්‍රදේශය දකින්න ලැබෙන්නේ බැතිමතුන්ගෙන් පිරී ඉතිරලා ගියපු ප්‍රදේශයක් විදිහට තමයි මේ ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. ඉතින් අවුරුදු 1500ක ඉතිහාස කාලය ඇතුලේ මේ ප්‍රදේශය ගැන කතා කරනකොට සිරකරුවන් වහලුන් වගේ කට්ටිය මේ ප්‍රදේශයේ ගෙන්ලා තිබ්බා කියන සාධක තමයි මේ ප්‍රදේශෙන් අපිට වාර්තා වෙන්නේ. මේ පොළොවයට ඒ සඳහා හොඳම උදාහරණ සාධක ඓතිහාසික පුරාවස්තුන් අපිට මේ ප්‍රදේශයේ හරහා කැණීම් වලින් හම්බෙලා තියෙනවා. අක්කර 6ක භූමි ප්‍රදේශයක් පුරා විහිදලා තියෙන ඓතිහාසික කොරොස්ස රජමහා විහාරය සෙල්ලිපි 18ක්, පර්වත ලිපි කීපයක්, ගල්ලඳන්, ඒ වගේම ඉපැරණි මැටිබඳුන්, සඳකඩ පහන, පැරණි කාසි, පැරණි යබර, පැරණි පිඟන් කැබලි වගේ ඇතුළු මෙයවා আদি පුරාවස්තු ගණනාවක් මේ භූමියේ අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඓතිහාසික සංස්කෘතිමය වටිනාකමක් තියෙන ස්ථානයක් තමයි ඓතිහාසික කොරොස්ස රජමහා විහාරය කියලා කියන්නේ. බෝධිමළුවේ ඉඳලා අපි දැන් මේ ඇවිත් තියෙන්නේ ලෙන් කිහිපයක් පිහිටලා තියෙන කොරස්ස රජමහා විහාරයේ අපූර්ව ස්ථානයකට තමයි අපි දැන් මේ ඇවිත් තියෙන්නේ. උඩමළුවේ තවත් ස්ථානයකට තමයි මේ දැන් අපි ඇවිත් තියෙන්නේ. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හාමුදුරුව කියන විදිහට මේ කොරස්ස රජමහා විහාරයේ ආශ්‍රිත ප්‍රදේශයෙන් අපිට හම්බලා තියෙන පුරාවස්තුන් අවුරුදු 20000ක් විතර පරණයි කියලා තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. නමුත් මේකේ ඉතිහාසය, මේ ස්ථානයේ ඉතිහාසය ගැන අපි හොයාගෙන යනකොට කීර්තිසිහ රාජසිංහ රජුරන්ගේ කාලය දක්වා මේ ඉතිහාසය දිව යනවා. ඉතින් ඒ කාල පරාසය ඇතුලේ මේ රජතුමා මේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරා කියන සාධක මේ විහාර භූමියේ අපිට හම්බෙලා තියෙනවා. මං කලින් සඳහන් කරා වගේම මේ තියෙන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2306 වප්පුර පෝය දවසේ කීර්තිසිහ රාජසිංහ රජතුමා විසින් මේ ස්ථානය පූජා කරා කියන සාධක තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි මම සඳහන් කරපු ලෙන් විහාරය තමයි මේ විදිහට ඔයාලට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ පුළුවන් මෙතන. ඒ වගේම තමයි අද මම කලිනුත් සඳහන් කරා මේ කාලයේ කොවිඩ් වසංගතය මුළු ලංකාවටම ලෝකයටම බලපාලා තියෙන අවස්ථාවක්. ඉතින් මේ විහාරයත් කොවිඩ් වසංගතයත් එක්ක වහලා දාලා තියෙන නිසා අපිට ඇතුළට ගිහිල්ලා ඒ ස්ථානයේ තියෙන දේවල් අපිට පෙන්වන්න විදිහක් නැහැ. අපි මේ විදිහට පිටින් අද ඔයාලට මේ විදිහට මේ ස්ථානය පිළිබඳව අරගෙන එනවා.
හිදි පිළිමයක්. ඉතින් සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ ලොකු වැදගත් ස්ථානයක් ගන්නවා මේ ඉදි පිළිමේ. අපි එහෙනම් බලමු එතැනම ගිහින්. රජමහා විහාරයක වතගත අරන් ආපු අපි ඔන්න අද ගමනේ අපි ඉහළම ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. මගේ පිටිපසින් පේනවා අලංකාරවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තියෙනවා මේ ස්ථානේ. මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ කොරස්ස රජමහා විහාරය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ හොඳම ස්ථානයක්, හොඳම අවස්ථාවක් විදිහට තමයි මෙම පිළිමය අපිට හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. මාතලේ ඉඳලා එනකොට යටවත්ත පාස් කරගෙන එනකොට අති අලංකාරවත් විදිහට මේ ස්ථානය දර්ශනය හරි සුන්දර දර්ශනයක් තමයි අපිට දැකගන්න. විහාරය අර අති අලංකාර කඳු පන්තියකින් කඳු වළල්ලකින් වටවලා අති සුන්දර ගම්මානයක් මැද්ද පිහිටපු හරි ලස්සන රජමහා විහාරයක් කිව්වොත් මම නිවැරදි. ඉතින් කහටගල කන්ද, ඒ වගේම හොරගල කන්ද, ඒ වගේම නැව්ගල කන්ද, ඒ වගේ කඳු පන්තියකින් වටවලා තමයි මේ ස්ථානය අපූර්ව ස්ථානයක වලට පේන. ඇති මේ වටපිටාව හරි අපූර්ව ස්ථානයක තමයි. එහෙනම් කොරස්ස රජමහා විහාරස්ථානයේදී අද අපි කරපු අපේ කෙටි සංචාරය නිමා කරන්න තමයි හදන්නේ. ඇත්තටම අද අපිත් එක්ක සම්බන්ධ වුණා මම මුලින් කිව්ව වගේ සමිදු මදුවන්ත. අපිට ගොඩක් විස්තර ඒ වගේම පන්සල පිළිබඳව ඓතිහාසික පසුබිම ඒ සියලු දේම ඉතා හොඳින්ම මේ වීඩියෝ බලන ඔයාලටත් තේරෙන විදිහට කියලා දුන්නා. ඒ පිළිබඳව අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හැම වීඩියෝ එකෙම කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ කවුරු හරි මේ විහාරස්ථානේ වැඳ පුදා ගන්න පැමිණෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් පැමිණලා වැඳ පුදාගෙන යන්න. ඔබ ගේන පොලිතීන්, ඒ වගේම පරිසරයට අයිතික දේවල් කිසිවක් මෙහි නොදබන්න, ඩස්ට්බින් එකක පවා ඔබ ගේන දේවල් නොදබන්න කියලා ඉල්ලීම තමයි හැමෝගෙම කියන්නේ. මොකද මේ වගේ ගොඩක් වටිනා කියන පෞරාණික ස්ථානයක් ඔබ ගේන පොඩි පොලිතීන් එකෙන් පවා ගොඩක් තර්ජනයක් ඇති කරන්න පුළුවන්. හින්දා ඒ ඉල්ලීමත් ඔයාලාගේ මොගෙම ඉල්ලමින් අද දවසේ වීඩියෝ එකෙන් සමුගෙන යන තමා බලාපොරොත්තුව. එහෙනම් ඊළඟටත් ඊළඟ වීඩියෝ එකෙදිත් මේ වගේම ඓතිහාසික හෝ ඒ වගේම සංචාරය සඳහා සුසු අලංකාරවත් ස්ථානකින් හමන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. නැවත වාරයක් අද අපිත් එක්ක සම්බන්ධ වෙන සමිදු මදුවන්ට ඔබටත් බෙහෙවින් මේ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි වීඩියෝ වලට මම සම්බන්ධ කරගන්න. එහෙනම් වීඩියෝ එකේ අවසාන වෙනකම් රැඳී සිටපු ඔය ඔක්කොටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
එනම් වීඩිය එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක travel with me youtube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න හොඳයි කියලා හිතනවා නම් share කරලා යාළුවන් අතරේ බෙදා ඉන්න. එහෙනම් සියලු දෙනාටම දරුවන් සරණයි.